ആയി ബാന്ധുവേ നമേ സൈന്യ വിദ്യ ദീവീങ്കേ സന്ധാരണയ ചലനീയ അത് അപ്പം മേ പാഠം കനത്തമായി കഥാകരണ ബലാപുരത്തു വന്നേ ഇതാ ദ്വേപുത്തി ഒക്കെ ദന്ന ജീവീൻ കിവുഹാമ ഇകൊല്ലാണ്ട് ചലനീയ വെന്ന പുലുവാൻ ഞാൻ പൊടി ഉദാഹരണ കരാം ബലാന്ന് അപ്പി കൊഹയാരി തന ഹെല്ലെനോന നേത് അപ്പി തമ ലീ കാലി കൂടെ തീയന്തന കേമനത്താൻ കൊളടു തീയത്തിയന്തന എന്ന വ്യോഗേതന കറകിന് മേ തന ഹെല്ലെനോന നിങ്ങൾ ഹെലവെന വകേ തീരോന മകത്ത് കിയാണി ഒത്തന ഒക്കെക്കാരി സതേക്ക് ഇന്ന പുലുവാൻ നിയമ കിയനോ നേത് ඒ කියන්නේ මොකද්ද අපි දන්නවා ජීවී දෙයක් නම් තමයි මේ චලනය වෙන්නේ කියලා. ඒතොර අපි දන්නේ ලී කැලි ගොඩාස්සේ සමහර මීයක් ඉන්න පුළුවන්. එමු නැත්නම් ගැරඬියෙක් වගේ සර්පයෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවියෙක් ඉන්න නිසා තමයි මෙතන හෙල්ලුනේ කියලා අපිට අදහසක් තියෙනවා. එහෙමනම් මේ ජීවීන්ට චලනය වෙන්න පුළුවන්. ජීවීන්ගේ සම්පූර්ණ දේහයම චලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දේහයෙන් කොටසක් චලනය කරන්න පුළුවන්. ඒතොර දේවුතේ අපි මේ අවට පරිසරය නිරීක්ෂණය කළාම ඔගොල්ලන්ගේ වත්තේ ඉන්න සත්තු එහෙම නැත්නම් මග තොටේදී ඉන්න හමු වෙන සත්තු මේ අය නිරීක්ෂණය කරා මේ අය චලනය කරනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට දේවුතේ මේ කට්ටිය චලනය කරන්න චලනය වෙන්න ගමන් කරන්න එහෙම යන්න මොනවා හරි දෙයක් උපයෝගී කරගන්නවා. මොන වගේ දෙයක්ද උපයෝගී කරගන්නේ අපිට ඒව හඳුන ගන්න පුළුවන්ද? අපි පොඩ්ඩක් බලමු මේ එක් එක් සත්ත්වයාගේ ඒගොල්ලන්ගේ චලනය සඳහා මොනවද උපකාරී වෙන්නේ කියලා බලන්න. දැන් මෙතන ඉන්නවා සතුන් කීප දෙනෙක් ඉන්නවා. ඇමීබා, එව්ග්ලිනා, පැරමීසියම්, ගැඩවිලා, පූඩැල්ලා, ඩොල්ෆින්, ගොළුබෙල්ලා, නයා, ගෙම්බා, කපුටා. මේගොල්ලෝ කොහොමද මේ චලනය වෙන්නේ? චලනය වීම සඳහා මොකද්ද භාවිතා කරන්නේ? ඔයගොල්ලන්ට මතකද මේ ඇමීබා? අපි සුද්ධ ජීවීන් ගැන කතා කළා නේද? මේ සුද්ධ ජීවීන් ගැන කතා කරද්දී මේ ඇමීබා ගැන කතා කරා. එයා කොහොමද චලනය වෙන්නේ? එයා චලනය වෙනවා කියන්නේ මේ පුතේ නේද? මේ ව්‍යාජ පාද හදාගෙන. මේ විදිහට ව්‍යාජ පාද හදාගෙන ඒකෙන් තමයි මෙයාගේ ශරීරය මේ ඉදිරියට අරගෙන යන්නේ. එනම් මෙයා චලනය සඳහා මොනවද යොදාගන්නේ? ව්‍යාජ පාද කියන ඒවා. ඊළඟ පාද කවුද ඉන්නේ? එව්ග්ලිනා. එව්ග්ලිනා කියන කෙනාත් ඔයාලට මතක ඇති. එයා සුද්ධ ජීවියෙක් නේද? එයා මොනවද මේ චලනය සඳහා යොදා ගන්නේ? එයා කශිකා තමයි චලනය සඳහා යොදා ගන්නේ. ඊළඟ කවුද ඉන්නේ? පැරමීසියම්. පැරමීසියම් මොනවද අපි චලනය සඳහා යොදා ගන්නේ? ඔයාලට මතකද පැරමීසියම් කියන්නේ සුද්ධ ජීවියෙක්. එයා පක්ෂම තමයි චලනය සඳහා යොදා ගන්නේ. ඊළඟ කවුද ඉන්නේ කියලා බලන්න. ගැඩවිලා කූඩැල්ලා ඉන්නවා. මේ ගැඩවිලා කූඩැල්ලා කියන දුවේ පුතේ ඒ විශේෂිත යුවේගොල්ලගේ චලනය සඳහා යොදාගන්නේ නැහැ. ඒගොල්ලන් ශරීරයෙන් ආධාර කරගෙන තමයි ඒගොල්ලෝ චලනය වීම සිදු කරන්නේ. ඩොල්ෆින්. ඩොල්ෆින් කියන කෙනා ඔයගොල්ලෝ දැකලා තියෙනවද අහලා තියෙනවද? ගොඩක් වෙලාවට ඇත්තරම දැකලා නැති වෙන්න පුළුවන්. නමුත් රූපවාහිනියෙම දැකලා ඇති නේද? ඒ කාටුන් වලම ගොඩක් මේ ඩොල්ෆින් කියන කෙනා ඉන්නවා. චිත්‍රපට වලම ඉන්නවා නේද? ඔය දැකලාදී මුහුදේ තමයි මෙයා රංචු වශයෙන් ජීවත් වෙන සතෙක්. ඒතකොට එයා අවල්පත් තමයි යොදාගන්නේ චලනය සඳහා. ගොළුබෙල්ලා. ඒ ගොළුබෙල්ලා දැකලා ඇති ඔයගොල්ලෝ. ඒ වත්තේම යාම හම්බෙනව නේද? එයාගේ අර තියෙන පහළේ කොටස සම්පූර්ණයෙන්ම යොදාගෙන තමයි එයා චලනය වෙන්නේ. ගොළුබෙල්ලා හංගොල්ල නේද? ඒතකොට විශේෂ යුහයක් නැහැ යාට චලනය වෙන්න. ඒ වගේ චලනය වෙන්න පුළුවන්. නැත්නම් එහෙම තමයි. මෙයා කියන්නේ සර්පෙක් නේද? මේ සර්පයට ඔක්කොටම එහෙම විශේෂිත ව්‍යුහමේ සර්පයෙන් අපිට හඳුන ගන්න එයා මුළු ශරීරයෙන්ම යොදාගින් තමයි එයා චලනය වීම සිදු කරන්නේ. ගෙම්බා. ගෙම්බා මොන වගේ චලනද පෙන්නන්නේ? ගෙම්බා පැන පැන යන චලන තමයි පෙන්නන්නේ නේද? මේ සඳහා එයා මොනවද යොදාගන්නේ? පාද තමයි එයා යොදාගන්නේ. කපුටා. කපුටා කියන කෙනාත් ඔයගොල්ලෝ නිතරම දකින කෙනෙක්. ඔයගොල්ලන් ගෙවත්තේ නේද? එයා පක්ෂියෙක්. මේ වගේ පක්ෂීන් ගොඩක් ඔයගොල්ලෝ වත්තරේ දුවේ පුතේ දකින්නව නේද? මේගොල්ල මොනවද යොදාගන්නේ චලනය සඳහා? ප්‍රධාන වශයෙන් මේගොල්ල යොදා ගන්නවා පියාපත් නේද? පියාඹලා තමයි මේගොල්ල යන්නේ. හැබැයි තව දෙයක් තියෙනවා. මේ කපුට වගේ අය ඇවිදින්නත් පුළුවන් ඒගොල්ලන්නේ. දැන් සාමාන්‍ය වත්තේ මොන හරි කෑමේව තියෙනවනේ ඒගොල්ල පියාඹලා ඇවිල්ලා එතනින් වහලා එමෙ ඇවිදින හැට මෙහෙට පොඩ්ඩක් ඇවිදිනවා නේ කුකුල බලන්න. කුකුල සම්පූර්ණයෙන්ම ගොඩක් කරලා මොකද කරන්නේ? යපක්ෂියේ. එයා ඇවිදගෙන තමයි එහෙම යන්නේ.
ගන්න පුළුවන්. තව දැන් ලොකු සත්තු කොටියා, සිංහයා වගේ ගත්තොත් ඒගොල්ලොත් පාද. ඊටපස්සේ අපේ ගවල් වල ඉන්න පූසා, බල්ලා ඒ වගේ පාද නේද? මිනිසා වගේ ගත්තොත් ඒ අයත් පාද. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට මේ ඕනම සතෙක් මොනවද චලනය වීම සඳහා යොදා ගන්න කියලා ඇහුවොත් එහෙම පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙනවා දේ පුතේ මේ අස්ති, පේශි, සන්ධි කියන ඒවා. අස්ති කියන ඒවා නම් ගොඩක් දෙනෙක් අහලා ඇති නේද? අස්ති දැන් ඔය අපි මාළුන්ගේමත් කටුව අපිට හම්බෙන්නේ නේද? අස්ති කුකුල් මස් එහෙම කෑවොත් එහෙම කටු තියෙන්නේ අස්ති. මොන මිනිසාගෙත් මේ අස්ති තියෙනවා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. පේසි නම් ගොඩක් දුරට මහ නැති වෙන්නත් පුළුවන්. මම කමන්නේ නැහැ. අපි අද බලමු මොනවද මේ පේසි කියන්නේ කියලා. සන්ධි, මේ සන්ධි මේ වැලමිට සන්ධි එහෙම අහලා තියෙනව නේද? ඒ සන්ධි මේ ශරීරයේ අපි සන්ධි තියෙනවා. ඒ සන්ධි වල වේදනා එහෙම කියලා කියන්නේ නේද? එතකොට මේ සන්ධි ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. එතකොට මේ පුතේ මේ ඔගොල්ලෝ අහලා තියෙනවා පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් කියලා ඉන්නවා කියලා. මේ ජීවීන් ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් දේපුතේ අපෘෂ්ඨවංශීන් සහ පෘෂ්ඨවංශීන් කියලා බෙදලා දක්වන්න පුළුවන්. අපෘෂ්ඨවංශීන් කියලා කියන්නේ කවුද? කොඳු යට පෙළක් රහිත අය. පෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු යට පෙළක් එහෙම නැත්නම් කසේරුවක් සහිත අය. එතකොට දේපුතේ මේ අපෘෂ්ඨවංශීන් බොහෝ විට ඒගොල්ලන්ගේ චලනය සඳහා යොදාගන්නේ මොනවද? පේසි, පෘෂ්ඨවංශීන්, අස්ථි සහ පේසි කියන දෙකම චලනය සඳහා යොදා ගන්නවා. එතකොට මේ අස්ථි, අස්ථි පද්ධතිය පුතේ පද්ධතියක්. මේ අස්ථි පද්ධතියක් විදිහට තමයි මේ ශරීරේ සකස් වෙලා තියෙන. අස්ථි සැකිල්ල කියලා අපි කියනවා නේද? මේ අස්ථි පද්ධතිය නිසා මොකද වෙලා තියෙන්නේ? ශරීරයේ දෘඩතාවයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ශරීරයේ හැඩය පවත්වා ගන්න. අපේ මේ ශරීරයේ හැඩය කවුද පවත්වා ගන්නෙ? මේ අස්ථි පද්ධතිය මගින්. දැන් බලලෙක් ගත්තාම, එහෙම නැත්නම් බල්ලෙක් ගත්තාම, එයාගේ අලියෙක් ගත්තා, එයාගේ ශරීරයේ හැඩය පවත්වා ගන්න මොකද? මේ අස්ථි පද්ධතිය මගින් තමයි ශරීරයේ හැඩය පවත්වා ගන්නෙ. ඒ වගේම තමයි මේ ශරීරයේ දෘඩතාවයක් ලබා දෙමින් සන්ධාරණ ලබා දෙන්නත් මේ අස්ථි පද්ධතිය වැදගත් වෙනවා. ඒ කියන්නේ අපිට මේ විදිහට ශරීරයේ කෙලින් පිහිටවා ගන්න මොකද උපකාරී වෙන්නේ? මේ අස්ථි පද්ධතිය. මේ අස්ථි පද්ධතිය රුතිමුණා නම් අපිට මේ විදිහට ශරීරයේ කෙලින් පිහිටවා ගන්න ලැබෙන්නේ නැහැ. හැම සතෙක්ටම එහෙම තමයි. මේ අස්ථි පද්ධතිය තමයි මේ ශරීරය මේ විදිහට ගෙලින් පිහිටවා ගන්න උපකාරී වෙන්නේ කියලා සන්ධාරණය ලබා දෙන්නේ. එතකොට මේ පුතේ මේ අස්ථි පද්ධතියත් අපිට චලනය කරන්න පුළුවන්. මේ අස්ථි පද්ධතිය චලනය කරද්දී ඒ සඳහා පේශි කියන ඒවා ගොඩාක් දුරට වැදගත් වෙනවා. එහෙනම් මේ පුතේ මොනවද මේ පේශි කියලා කියන්නේ? එතකොට මේ පුතේ මේ පේශි කියන්නේ පටකයක්. පටක් ගැන අපි අහලා තියෙනවා, කතා කරලා තියෙනවා නේද? පටකයක්. ඒතකොට මේ පේශි වල පේශි සෛල තියෙනවා. මේ පේශි සෛල තන්තු ආකාරයේ තමයි සකස් වෙලා තියෙන්නේ. තන්තු ආකාරයෙන් සකස් වෙලා තියෙනවා. මේ තන්තු වල විශේෂ ලක්ෂණ කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ සෛල සංකෝචනය වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්, ඒ වගේම ඉහිල් වෙන්න, ඇදෙන්න පුළුවන්කම තියෙනවා. දික් වෙන්න පුළුවන්කම තියෙනවා. පේශි සෛල වලට සංකෝචනය වීම සහ ඉහිල් වීමේ හැකියාව තියෙනවා. තාවදගත් දෙයක් තියෙනවා මොකද්ද? මේ සංකෝචනය සහ ඉහිල් වෙලා ආපෝයේ තිබුණු තත්ත්වයටම පත් වෙන්නත් හැකියාව තියෙනවා. ඔන්න පේශි සෛල වල තියෙන විශේෂ ලක්ෂණ. මෙන්න මේ නිසා තමයි මෙයා අර අස්ථි වල චලනයන් සඳහා උපකාරී වෙන්නේ. අපි බලමු මේ ප්‍රධාන සන්ධියක්, මේ වැලමිට සන්ධිය නේද? මේ වැලමිට සන්ධිය යොදාගෙන මේක අපි කොහොමද විස්තර කරගන්නේ කියලා මේක මතමු. හරි, ඊට පස්සේ අපි පොඩ්ඩක් ඇඳලා බලමු මේ වැලමිට සන්ධිය මේ ආකාරය ගැන. මම සරලව මම මේක අඳින්නේ. මේ වැලමිට සන්ධිය ගත්තාම මේ පුතේ මේ මේ හරිය ප්‍රධාන එක අස්ථියක් තියෙනවා. ඊට පස්සේ මෙතන අස්ථි දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන අස්ථියට අපි කියනවා අරාස්තිය කියලා, මේ අස්තියට කියනවා අන්වරාස්තිය කියලා. අද අරාස්තිය සහ අන්වරාස්තිය කියලා. ඒ කියන්නේ මේ පුතේ මෙතන අස්ති දෙකක් තියෙනවා. මේ
අස්තියර මේ මෙතන තියෙන අස්තියට අපි කියනවා ප්‍රගණ්ඩ අස්තිය කියලා. आधार ओन चलने අන්න රාශිය කියන එක සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ බන්ධනීමකින් මේ අස්ති රවුලටත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා මේ පේශි දෙකක්. මේකට අපි කියනවා මේ උඩ මේ පේශියට අපි කියනවා දීසීර්ස පේශිය කියලා. මේ පේශියට කියනවා ත්‍රිශීර්ස संकोचने चलने හදලා බලන්න පුළුවන් නේද ලී කැලි දෙකක් ගත්තනම් රබර් පටි දෙකක් ගත්තනම් එන කීපයක් ගත්තනම් මේ ක්‍රියාකාරීත්වයේ සිදුවෙන විදිය හදලා බලන්න පුළුවන් නේද ඔයගොල්ලන්ගේ පොතේ තියෙන පොඩි ක්‍රියාකාරකම් නේද මොන වගේ විහුයක් මේ ලී කැලි දෙකක් මේ දෙක අරගෙන නේද මේක මෙතනින් අපි සම්බන්ධ කරන්න ඕනේ ඊට මේ වගේ එන දෙකක් මෙතනට එනියක් මෙතන පැණියක් සම්බන්ධ කරලා රබර් පටියක් අපි සම්බන්ධ කරනවා මේ ඇණයට මෙතනට තව රබර් පටියක් අපි සම්බන්ධ කරනවා නේද එතකොට මේ රබර් පටි දෙකෙන් මොනවද අපි නිරූපණය කරන්නේ තීසීස බේසිය සහ බීසීස බේසිය අපිට මෙතනින් අර අස්ති නිරූපණය කරන්න පුළුවන් මේ ලී කැලි දෙකෙන් එතකොට අපිට පේනවා මේවා මේක ඇදුනොත් මේක පොඩ්ඩක් මෙහාට ඇදලා බැලුවොත් අපිට පේනවා මේක ඇදෙනවා මෙතනට මේ පේශිය සංකෝචනය මේ රබර් පටිය සංකෝචනය වෙනවා මේ රබර් පටිය ඇදෙනවා ඒ ආකාරයට මේ පේශි ක්‍රියා කරන විදිය අපිට මේකෙන් ආදර්ශනය කරලා පෙන්වන්න පුළුවන් ඉතාව සරලව මේක ඔයගොල්ලන්ට හදලා බලන්න පුළුවන් මේකෙන් මේ පේශි කොහොමද ක්‍රියා කරන්නේ අස්ති කොහොමද ක්‍රියා කරන්නේ කියලා බලන්න පුළුවන්කම තියෙනවා එහෙනම් මේ පුතේ දැන් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ඇති මේ ශරීරයක චලනයන් සිදු වෙන්නේ කොහොමද කියලා. හොඳයි. අපි ඊළඟට බලමු මේ දැන් මේ සතුන් ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරේ ඒගොල්ලන්ගේ චලනයන් සහ සංධාරණය සිදු වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. අපි එහෙනම් ඊළඟට බලමු සාකවල සංධාරණය හා චලනය සිදු වෙන ආකාරය. සාකවල සංධාරණය සහ චලනය සිදු වෙන ආකාරය. මේ බලන්න මෙතන තියෙනවා කෝඩළු සාකයක් මේ සාක කීපයක් තියෙනවා නේද මේ විදිහ සාක වර්ග කීපයක් මේකේ තියෙනවා මේ මල් පොත්තියේ මල් ගහ අයින් වෙලා මේ විදිහ සාක වර්ග මේකේ ඇදිලා තියෙනවා බලන්න දේවුතේ මේ කෝඩළු සාකේ මොකෝලන්ට හොඳට මතක ඇති දැකලා ඇති ඔයගොල්ලන්ගේ වත්තේ අනිවාර්යෙන්ම ඇති දැන් බලන්න මේක වතුරේ දැන් මේ දවස්වල නම් නිතර වහින් නිසා මේ ජල ඉඟියක් නෑ මේ හොඳට ප්‍රාණවත්ව තියෙනවා හැබැයි ගොඩක් පායන කාඩ බද උනත් දෙහෙට උනත් නේද දැන් අද හිත අද වැස්සට අමයිට මේ හිට වෙනකොට ගොඩක් පෑවුවොත් එම් මොකද වෙන්නේ මේක මැල වෙනවා මේක මැලවිලා තියෙනවා දකින්න ලැබෙනවා ඊට පස්සේ ආයි ජලයේ දැම්මොත් එම් මොකද වෙන්නේ ආයි ජලයේ දැම්මොත් එම ආයි ප්‍රාණවත් වෙලා එනවා ඒ කියන්නේ දුවේ පුතේ මේ සතුන්ගේ වගේ මේ සාකවලත්
සන්ධාරණය සඳහා වැදගත් වෙන පටක තිළු කියන්නේ දුවේ පුතේ දොර කාස්තිය සාගයක් අරටුවන් නේ සාගයක් යාට සන්ධාරණය පවත්වා ගැනීම සඳහා මෙයාගේ තියෙන පටකොර තියෙන සෛල ජලයෙන් පිරී තිබීම ගොඩක් වැදගත් වෙනවා ජලයෙන් පිරී තිබීම ගොඩක් වැදගත් වෙනවා ජලය ලැබුණාම මෙයා ප්‍රාණවත්ව ඉන්නේ ජලය නැතුණාම මෙයා මැලවිලා ඉන්නේ ඒක නිසා තමයි හැබැයි දුවේ පුතේ මේ කාස්තිය සාගත වල ලොකු විශාල ගස් ඔගොල්ලෝ වත්තේ තියෙනවා සැලකුවම නේද ඔය අඹ ගස් හේල ගස් නේද මේ බෙල් ගස් කොස් ගස් මේවා ගත්තාම මේවට එහෙම තත්ත්වයක් නැහැ යා ජලය නැතුණා කියලා මැලවිලා යන්නේ නැහැ නේද යා හොඳට ප්‍රාණවත්ව ඉන්නවා ඒගොල්ලන් අරටුවක් තියෙන කාස්තිය සාග ඒතොර මේ පටකවල තියෙන සෛල අතර ඒ සෛල බිත්ති වල ඒ සෙලියුලෝස් ලිග්නින් වගේ සංයෝග නිසා ඒවා ඝන වෙලා තියෙනවා ඒ නිසා යාට යාගේ සාන්දාරණය පවත්වා ගන්න හැකියාව ලැබිලා තියෙනවා එහෙමනම් එහෙම තමයි දුවේ පුතේ මේ සාග සාන්දාරණය පවත්වා ගන්න යකාස්තිය සාගවලට ඒ සෛල ජලයෙන් පිරී තිබීම වැදගත් වෙනවා ඒ වගේම කාස්තිය අරටුවක් තියෙන සාගවලට ඒ සෛල අතර තියෙන ලිග්නින් සෙලියුලෝස් වගේ සංයෝග වලින් ඒ ඝන වෙලා තියෙන නිසා ඒ අරටුව කොටසේ ඝන වෙලා තියෙන නිසා ඒ පටක සෛල ඝන වෙලා තියෙන නිසා යාට සාන්දාරණය පවත්වා ගන්න හැකියාව ලැබෙනවා ඊළඟයි බලමු පුතේ මේ සාක චලන පිළිබඳව දැන් සතුන් වගේම තමයි මේ සාක චලන දක්වනවා නේද ඔබ දැකලා සාක චලනේ වෙන මේ අපි කතා කරන්නේ සුලඟට එහෙම චලනේ වෙන එක නෙවෙයි නේ සුලං හිම දියුණුවත් සාක චලනය වෙනව නේද මෙතනදී මොකද්ද මේ චලන කියලා කියන්නේ මෙතනදී චලනයක් කියලා කියන්නේ පුතේ උත්තේජයකට මේ බාහිරින් ලැබෙන උත්තේජ මොනවාද උත්තේජ අපි දැන් අපිට උත්තේජයක් විදියට ශබ්දය ගත්තොත් එමු උත්තේජයක් නේද ඒකට මොකද ප්‍රතිචාරයක් දක්වනවා නේද ශබ්දයක් වුණොත් එයි මොකද කරන්නේ අද හැරලා බලන මොකද්ද කියලා නේ වාහනයකේ හෝන් එකක් ගහුවොත් එමු හයියෙන් අපි එනකොට ඉදිරිපස්සෙන් යන නේද අපි ඉක්මනට අයින් වෙනවා නේද මේ වගේ ඒවා තමයි උත්තේජ කියලා කියන්නේ. ඒ වගේ දුවේ පුතේ මේ සාක වලට ඒ ලැබෙන උත්තේජයකට ප්‍රතිචාරයක්ද. දැන් අපි හඬර දැක්ව ප්‍රතිචාරය මොකද්ද? එක්ක බැලුවා හැරිලා. එහෙම නැත්නම් අයින් වුණා නේද? අන්න ඒ වගේ ඒ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස සාකයක කොටසක සිදුවන වර්ධනයක්. එහෙම නැත්නම් මොකද්ද දුවේ පුතේ? ඒ සෛලවල ශූන්‍යතාව විනාශ වීමක්. සෛල ශූන්‍යතාව විනාශ වීමක් ඒ කියන්නේ දුවේ පුතේ මේ ජල ප්‍රතිශතේ සිදුවන වෙනස් වීමක් නිසා සිදුවන ඒ පිහිටීමේ වෙනස් වීමක් තමයි දුවේ පුතේ මේ සාක චලනයක් කියලා කියන්නේ. එමනම් මොකද්ද මේ සාක චලනයක් කියලා කියන්නේ? උත්තේජයකට ප්‍රතිචාරයක් ලෙස සාක කොටසක සිදුවන වර්ධනයක්. එහෙම නැත්නම් ඒ සෛලවල ශූන්‍යතාව විනාශ වීමක් නිසා ජල ප්‍රතිශතේ විනාශ වීමක් නිසා ඒකට ප්‍රතිචාරයක් ලෙස දක්වන පිහිටීමේ වෙනස් වීමක් තමයි මේ සාක චලනයක් කියලා කියන්නේ මේ ආකාර සාක වලට චලනය වෙන්න පුළුවන්. තවත් මේකට ඊළඟ මතක තියාගන්න ඕනේ මේ සාක චලන ආකාර දෙකක් අපිට දක්වන්න පුළුවන්. මොනවාද මේ ආකාර දෙක? ආවර්ති චලන සහ පළවෙනි එක මොකද්ද? පළවෙනි එක ආවර්ති චලන දෙවෙනි එක සන්නමන චලන. රද්ද ආවර්ති චලන සහ සන්නමන චලන මෙන්න මේ ආකාර චලන දෙක අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ චලන මේ සාකවල. ඊතල මොකක්ද අපි මුලින්ම බලමු මේ පුතේ මොකද්ද මේ ආවර්ති චලනයක් කියලා කියන්නේ කියලා. ආවර්ති චලනයක් කියලා කියන්නේ දුවේ පුතේ උත්තේජය දිශාව උත්තේජය ලැබෙන දිශාව සහ ප්‍රතිචාරයේ දිශාව අතර ඍජු සම්බන්ධතාවයක් පැහැදිලිව සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි ඒකට කියනවා ආවර්ති චලනයක් කියලා. අපි දැන් හිමින් සැරේ මොකද්ද මේ කියන්නේ කියන එක පැහැදිලි කරගමු. හදවත් දුවේ පුතේ මේ චලනය ඒ උත්තේජය ලැබෙන දිශාවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උත්තේජය ලැබෙන දිශාවට විරුද්ධ දිශාවට වෙන්න පුළුවන්. හදවත් දුවේ පුතේ මේ උත්තේජය ලැබෙන දිශාවට මේ චලනය සිදුවෙනවා නම් අපිට ඒකට කියනවා ධන චලනයක් කියලා. උත්තේජය ලැබෙන දිශාවට විරුද්ධ පැත්තට සිදුවෙනවා නම් ඒකට අපි කියනවා ඍණ චලනයක් කියලා. දැන් අපි මේක බලමු. ඔන්න බලන්නකෝ දැන් මේක. මේ බලමු මේ කොහමද තේරුම් ගන්න කියලා.
මේ මොකද්ද මං ඇන්දේ? ඔයගොල්ලන් සාමාන්‍යයෙන් පේනවා මොකද්ද? මේ ශාකයක් නේ මං අඳින්න උත්සාහ කරලා තියන්නේ නේද? මේ ශාකයක්. මේ පත්‍ර තියෙනවා, මේ කඳ තියෙනවා, මේ මුල. ප්‍රධාන වශයෙන් අපි අවයව ටික ගැන විතරක් දැන් මෙතනදී සලකමු. දැන් මෙතන දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා හැම වෙලාවකම මේ මුල ගමන් කරන්නේ කොහාටද? මේ පස තුලට තමයි, මේ පහළට තමයි, මේ පොළ පහළට තමයි මේ මුල හැමදිස්සෙම ගමන් කරන්නේ. අන්න ඒකට අපි කියනවා ධන ගුරුත්වාවර්ති චලනයක් කියලා. එහෙනම් උත්තේජුනේ මොකද්ද? ගුරුත්වය නේද? ධන ගුරුත්වාවර්ති මේ පහළට තමයි මේක නිතරම ගමන් කරන්නේ. එහෙනම් ගුරුත්වයේ දෙස, ගුරුත්වයේ පහළට එදෙන්නේ, ගුරුත්වාකර්ෂණ බලය පහළට එදෙන්නේ. එහෙනම් මේ ගුරුත්වයේ සත්තා මේ ගමන් කරන ධන ගුරුත්වාකර්ෂණවර්ති චලනයක් විදිහට අපි මේක හඳුන්වනවා. උත්තේජය ලැබෙන දිශාවට තමයි මේ චලනය සිදු වුනේ. ඊළඟට මේ පුතේ මේ ශාක අග්‍රස්තිය, මේ ශාක අග්‍රස්තිය නේද? මේ ශාක අග්‍රස්තිය කොහාටද වර්ධනය වෙන්නේ? ශාක අග්‍රස්තිය නිතරම වර්ධනය වෙන්නේ කොහාටද? ඉහළට. ගුරුත්වයට විරුද්ධව. එහෙනම් අපි ඒකට මොකද්ද කියන්නේ? ඍණ ගුරුත්වාවර්ති චලනයක් කියලා කියනවා. නිතර මේක ඉහළට තමයි වර්ධනය වෙන්නේ. එහෙනම් උත්තේජයට විරුද්ධ දිශාවට චලනය වෙනවා ඍණ ගුරුත්වාවර්ති චලනයක් කියලා අපි කියනවා. ඒ වගේම තමයි දේපති ඔයගොල්ලෝ දැකලා ඇති මේ ශාක නිතරම කොහාටද වර්ධනය වෙන්නේ? මේ ආලෝකයේ දෙසරනේ, සූර්යාලෝකයේ දෙසර තමයි මේ ශාක හැමදිස්සෙම වර්ධනය වෙන්නේ. දැන් ලොකු ගහක් කැටේම හැදෙන ශාකයක් බලන්න. ඒක මොකද වෙන්නේ? ඒ ගහේ සෙවණැල්ලෙන් ඈත් වෙලා ආලෝකයේ දෙසර තමයි නිතරම වර්ධනය වෙන්නේ. ආලෝකයේ දෙසර උත්තේජය මොකද්ද? එන උත්තේජය දේපුතේ ආලෝකය. උත්තේජය මොකද්ද? ආලෝකය. ශාකයේ වර්ධනය වුණේ කොහටද? උත්තේජයේ දෙසට, ආලෝකයේ දෙසට. එන අපි එකට කියනවා ධන ප්‍රභාවර්ති චලනයක් කියලා. ඊළඟ බාරමුදේ මුල, ශාකයේ මුල කොහටද වර්ධනය වෙන්නේ? ගොඩක් කියලාට අපි කිව්වා පහළට තමයි. පහළට වගේම ජලය හොයාගෙන නේද? ජලය මොකද? එයා මුලෙන් තමයි ශාකයට අවශ්‍ය ජලය අවශෝෂණය කරන්නේ නේද? එමුනම් මේ ජලය හොයාගෙන තමයි මුල ගමන් කරන්නේ. අන්න ජලයේ දෙස උත්තේජයේ, ජලයේ උත්තේජයේ දෙස තමයි ගමන් කරන්නේ. ධන ජලාවර්ති චලනයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. උත්තේජයේ දෙසට ධන. ඊළඟට මේ පුතේ මේ පුෂ්පයක පරාග තියෙනවා. මේවා ඩිම්බය දෙස තමයි වර්ධනය වෙන්නේ. පුෂ්පයේ, පුෂ්පයක මේ කොටස් තියෙනවා. ඒතකොට මේ ස්ත්‍රී කොටසක්, පුරුෂ කොටසක් කියලා තියෙනවා. ඒතකොට මේ පුතේ මේ පරාගයක් ඩිම්බයේ දෙසට වර්ධනය වෙනවා. අපි ඒකට කියනවා ධන රසායනාවර්ති චලනයක් කියලා. ඊට පස්සේ මේ බැල් දොඩම් වල වගේ පහුරු තියෙනවල් දැකලා තියෙනවද? ඒ වැල් වල නේද පහුරු? පහුරු වලින් මොකද කරන්නේ? ඒ ආධාරකේ වටා එතෙනවනේ පහුරු වලින්. එහෙම තමයි මේ වැල. මොකද වැල් කියන එක ඉතින් ශක්තියක් නෑ. නිකන් එහෙම ගලවලා දැම්මොත් නිකන් වැටෙනවා. අර සාක් වලට වගේ එහෙම කෙලින් ඍජුව දරාගෙන ඉන්න බෑ. ඒකට යාර පහුරු ආධාරකේනේ පහුරු වලින් ඒ සාකේ එතිලා තමයි ගමන් කරන්නේ. පහුරු වල කලන්නේ මොකද? ස්පර්ශය. දැන් මේ පහුරක් මෙහෙම හිමින් හිමින් සරේ වර්ධනය වෙනවා. ඔය විදිහට මොකක් හරි සාකයක් තිබුණොත් එහෙම මොකද වෙන්නේ? ගැවුනොත් එහෙම ටක් ගාලා මේක වටේ මේක අපිට ඔන්නම් බලන්න පුළුවන්. පුතේ ඔයගොල්ලන්ට පොඩි ක්‍රියාකාරකමක් කරලා බලන්න පුළුවන්. කොහොමදයි මේක ක්‍රියාකාරකමක් මගින් බලන්නේ? අපිට පුළුවන් මල් පෝච්චියක් ගන්න. මල් පෝච්චියක් අරගෙන මේකේ පස්සේ මොකද දාලා ජලයේ තියනවා. මේකේ මුම් බීජ පහක් විතර අපි හිටවනවා. මේ හිටවන්න කලින් දේවුතේ මේ මුම් බීජ මේ ජලයේ පැයක් විතර පොඟවලා ගන්න. එතකොට හුඳින් පොරොහනේ වෙනවා. ඊට පස්සේ එක මෙතන පහක් හිටවලා පැල පහක් හැදුනට පස්සේ හොඳ ප්‍රාණවත් හොඳ සරුවට හැදලා තියෙන පැලයක් තියාගෙන ඉතුරු ටික අපි ගලනවා. දැන් මෙන්න මේ විදිහට මේ පැලේ හැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ පෝච්චි දෙකක් අපිට පැල හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? එක පැලයක් පෙරලනවා. දැන් මේකේ අර පැලේ විදිහම තියෙනවා. මේ පැලේ තියෙද්දිම තමයි මේක පෙරලා ගන්න. දැන් මොන විදිහද මේ පැලේ තියෙනවා? දැන් මේක අපිට ටික දවසක් තියද්දි මොකද්ද නිරීක්ෂණය වෙන්නේ? මේ දෙක මේ විදිහට තියලා තියෙනවා. එකක් කෙලින් තියලා තියෙනවා, අනික පෙරලා තියලා තියෙනවා. දැන් මොකද්ද අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ? මේ ශාකය මේ විදිහට ඉහළට කිසි ගැටලුවක් නැතුව වර්ධනය වෙනවා. හැබැයි මෙයා මොකද වෙන්නේ? මෙයා මේ විදිහට ඔන්න
ගුරුත්වාක්ති කලණයක් පෙන්නමින් ඉහළට වර්ධනය වෙනවා. මේ මුල තියෙනවා මෙතන, මේ මුල මෙතන පහළට වර්ධනය වෙනවා. මෙන්න මේ විදිය චලනයක් පෙන්නවා. මේකෙන් අපිට මේ කලණ ගැන ගෙන ගන්න දැනගන්න පුළුවන්. ওই නිරීක්ෂණය අපිට දකින්න පුළුවන් වෙනවා. ඊළඟ දේ පුතේ මේ සන්නවන චලන කියන. දැන් අපි මොනවාද මේ ආවර්තී චලන ගැන කතා කරේ නේද? දැන් අපි කතා කරමු සන්නමන චලන කියලා. මොකද මේ සන්නමන චලන වල දුවේ පුතේ අර ප්‍රතිචාරය දැක්වීම, අර උත්තේජයේ දිශාවත් එක්කම ඍජු සම්බන්ධතාවයක් නැහැ. මේ උත්තේජයේ විවිධ පැති වලින් එන්න පුළුවන්. හැබැයි යාගේ ප්‍රතිචාරය යා එකම දිශාවකට තමයි දක්වන්නේ. එකම දිශාවකට තමයි දක්වන්නේ. පාඩම කතා කරන වර්ධක ද්‍රව්‍ය නේද? යාවර්තී චලන සඳහා වර්ධක ද්‍රව්‍ය වලත් බලපෑමක් තියෙනවා. හැබැයි දුවේ පුතේ මේ සන්නමන චලන සඳහා මේ වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ. සන්නමන චලන සඳහා මේ වර්ධක ද්‍රව්‍ය බලපෑමක් නැහැ මේ සන්නමන චලන සඳහා. තොර මොනවාද මේ සන්නමන චලන? තොර බාන් දේපතේ මේ තියෙනවා මේ කතුරු මුරුංග. දැන් මේක දැක්කම ඔයගොල්ලන්ට පේනවා මේ සාකේ කොළ ඇකිල්ලා තියෙන්නේ නේද? මේ කතුරු මුරුංග නේද? මේක මේ පහළට නැමිලා තියෙන්නේ. ඒ වගේ මේ ඇකිල්ලා තියෙන්නේ. මෙයා දැන් රැත් නිදා ගන්නවා කියලා කියන්නේ අපි නේද? ඒ වගේ ස්වභාවයක් දැන් මේ තවත් තියෙනවා සාක සියම් බලා නේද? මේ නිදි කුඹ මේ වගේ සාකත් මේ රැත් නිදා ගන්නවා කියලා අපි කියනවා. මෙයා මේ ශූන්‍යතා චලනය ශූන්‍යතා වෙ නිදස් වීම නිසා තමයි මේ සන්නමන චලනය දක්වලා තියෙන්නේ. මෙතනත් මේ පුතේ මේ බලන්න මේ පත්‍රිකා මේ අග කොටස මේ ඉදිමුණු ස්වභාවයක් තියෙන්නේ නේද? අපි ඒකට මොකද්ද කියන්නේ? මෙන්න මේ කොටසට නේද? ඒකට අපි කියනවා විශේෂ නමක් කියනවා. මොකද්ද? උපදාන කියලා. උපදාන කියලා. දැන් මේ විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට. බලද මේ එක් එක් කොටසෙත් මේක තියෙන්න පුළුවන්. මෙයාට අපි කියනවා උපදාන කියලා. මෙන්න මේ ස්ථානෝ සිදුවනේ සෛලෝ සිදුවන මුදුස්තර සෛල තියෙනවා. ඒවැ ශූන්‍යතා වෙනස් වීම නිසා තමයි මේ චලනය දක්වන්නේ. එතකොට මේ සන්නමන චලනත් අපිට අවස්ථා කිහිපයකට බෙද කතා කරන්න පුළුවන්. මොකද්ද? නිද්‍රා සන්නමන චලන. මොනවද මේ නිද්‍රා සන්නමන චලන කියලා කියන්නේ? එතකොට අපි කියන්නේ අර සමහර සාක නිදා ගන්නවා කියලා නේද? නේද? ඒ නිදා ගන්නකොට කතුරු මුරුංග, සියඹලා, නිදි කුඹ, නෙල්ලි, දැන් මේකත් හොඳ උදාහරණයක්. බලන්න මේ කතුරු මුරුංග දැන් මේ නිදාගෙන ඉන්නවා කියන එක පේනවා නේද? මේ අපි උදේ ගොඩක් උදේ පාන්දර මේ පීඩියේ කරන්නේ. ඒක නිසා මේකේ පැහැදිලිව පේනවා ඒ නිද්‍රා සන්නමන චලනයක් දක්වලා තියෙනවා. ස්පර්ශ සන්නමන චලන අන්න මේක නගල හොඳට දැකලා ඇති නේද? අවබෝධයක් ඇති. මොකද්ද? ස්පර්ශ සන්නමන චලන. ස්පර්ශ සන්නමන චලන. එතකොට මෙතන දිවෙක නිදි කුඹ වගේ සාක. ඇල්ලෝගා මොකද එන්නේ? ඩග්ගල හැකිලෙනවා නේද? හොඳට පේනවා ඒක. ඇල්ලෝගා මොකද එන්නේ? ක්ෂණිකව හැකිලීමක ලක්ෂණ. ඒකයි මොකද්ද කියන්නේ? නිද්‍රා සන්නමන චලනයක් කියලා කියනවා. ඒක ඔයගොල්ලෝ දැකලා ඇති සෙල්ලමට එම කරලා ඇති නේද? තව කම්පා සන්නමන. මේ නිදි කුඹ සාකේ පුතේ මේ ඇල්ලුවට විතරක් නෙවෙයි මේ හැකිලෙන්නේ. තදින් කම්පනයක් ඇති වුණොත්. ඒ වගේ අවස්ථාවකත් මේ හැකිලීමක් ඇති වෙනවා. ප්‍රභා සන්නමන චලන. ඒක ප්‍රභා සන්නමන චලන කියන්නේ දුවේ පුතේ මේ ආලෝකයේ ලැබෙන විට හිරු පායනකොට, ආලෝකයේ ලැබෙනකොට හිරු පායනකොට මේ මල් පිපෙන එක, පුෂ්ප පිපෙන එක අපිට ගන්න පුළුවන් ප්‍රභා සන්නමන චලනයක් කියලා. දුවේ පුතේ මේ නිදි කුඹ සාකී ස්පර්ශ කරා මොකද වෙන්නේ? ඒකේ මේ පත්‍ර හැකිලෙනවා. මොකද දුවේ පුතේ වෙන්නේ මේ නිදි කුඹ සාකී ස්පර්ශ කළාම මේකේ පත්‍ර හැකිලෙනවා. මේක ඔයගොල්ලන්ට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ චලනයට අපි කියනවා මොකද්ද? ස්පර්ශ සන්නමන චලනයක් කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ නිදි කුඹ සාකී ස්පර්ශ නොකර කම්පණය කළා, කම්පනයක් ඇති කරත් මේ පත්‍ර හැකිලෙනවා. ඒකට අපි කියනවා කම්පා සන්නමන චලනයක් කියලා. එතකොට මේ නිදි කුඹ පත්‍රයේ මේ පත්‍ර පාදේ, මේ පත්‍රිකා පාදේ මොනවද පිහිටලා තියෙන්නේ? ඒ උපදාන නම් ව්‍යුහ. ප්‍රධානම් ව්‍යුහ පිහිටලා තියෙනවා. මේව ආධාරයෙන් තමයි මේ චලන සිදු වෙන්නේ. මේවා තමයි මේ චලනය සඳහා දායක වෙන්නේ. එතකොට මේ ස්ථානවල තියෙන මුදුස්තර සෛලවල ශූන්‍යතා වෙනස් වීමක්. ඒ කියන්නේ මේ ජල පරිසරයේ වෙනස් වීමන් නිසා තමයි මේ චලන ඇති වෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ අඳුර වැටීමත් සමග මේ පත්‍ර හැකිලෙන වෙත කතුරු මුරුංග, සියඹලා, නෙල්ලි මෙන්න මේ සාකවලද මේ උපදාන කියන ඒවා දකින්න ලැබෙනවා. එහෙමනම් දැන් ඔයගොල්ලෝ මේ සාක චලන ගැන
හොඳ අවබෝධයක් ලබා ගත ඇති කියලා මම හිතෙනවා. ඊළඟ පොතේ අපි කතා කරන ඉතාම වැදගත් දෙයක් ගැන ස්ථානීය සංරක්ෂණය. ස්ථානීය සංරක්ෂණය හරිම වැදගත් දෙයක්ද මේ පුතේ මේ ස්ථානීය සංරක්ෂණය කියලා. දැන් අපි කිව්වා මේ සාකවලතේ සාකේ කොටසක් චලනය කරන්න පුළුවන් වුණාට එයාට සංචරණය කරන්න බෑ. කියන්නේ එයාට එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න බෑ. ඒ ඉන්න තැනම තමයි එයා ඉන්නේ. එයා කොහෙද ඉන්නේ? එයාට වර්ධනය වෙන්න හිතකර සාධක හොඳින්ම ලැබෙන ස්ථානයේ තමයි එයා ඉන්නේ. එහෙනම් ඒ තමයි එයාට ගැළපෙනම පරිසරය. එහෙමනම් දුවේ පුතේ මේ වටිනා සාක වර්ග අපිට සංරක්ෂණය කරගන්න වෙන්නේ කොහොමද? ඒවා අපිට ගෙනල්ලා කොහෙවත් තියලා සංරක්ෂණය කරගන්න බෑ. සතුන් නම් පුළුවන් නේද? ඒ සත්තු අත්තක වගේම නැත්නම් වෙනත් වනෝද්‍යානයකට වගේ ගෙනල්ලා සංරක්ෂණය කරගන්න පුළුවන්. මලි හේම නේද අපි අරන් ඉන්නේ තවත් දැනගන්නේ. හැබැයි සාක නම් හිම කරන්න බෑ දුවේ පුතේ. ඒගොල්ලන්ට හොඳම තැන තමයි ඒගොල්ලෝ හැදිලා ඉන්නේ, වර්ධනය වෙලා තියෙන්නේ. එහෙමනම් මොකද අපිට කරන්න වෙන්නේ? ඒගොල්ලෝ ඒ ඉන්න තැනම තමයි සංරක්ෂණය කරන්න වෙන්නේ. ඉන්න තැනම සංරක්ෂණය කරන්න වෙනවා. ඒ පරිසරය ආරක්ෂා කරගන්නවා. ඒකට අපි කියනවා ස්ථානීය සංරක්ෂණය කියලා. ඒ කියන්නේ මොකද? යම් ජීවියෙක් ජීවත් වන පරිසරයේ සිටියදීම ඔවුන් ආරක්ෂා කර ගැනීම තමයි දේ පුතේ මේ ස්ථානීය සංරක්ෂණය කියන්නේ. වනාන්තරයේ අධිආරක්ෂිත වන මේ වනෝද්‍යානය අපි නම් කරලා තියෙන්නේ නේද? මේ දැඩි රක්ෂිත නේද? දැඩි රක්ෂිත කියලා කියන්නේ හැබැයි ගස් කපන්නේම තහනම් යන්න තහනම් අත්තක්වත් කපන්න බෑ ඒ දැඩි රක්ෂිත වලට ගිහිල්ලා. මොකද ඒවා වටිනා සාක වර්ග තියෙනවා. ඉතාම වටින සාක වර්ග නේද? ඒවා ආරක්ෂා කරගන්න තමයි දැඩි රක්ෂිත වගේ දේවල් නම් කරලා තියෙන්නේ. ඒ තියෙන සාක වර්ගයේ ස්ථානය තුළම සංරක්ෂණය කරනවා. ඒ කියන්නේ මොකද්ද? දුවේ පුතේ ස්ථානීය සංරක්ෂණය කියත් කරනවා නේද? ඒගොල්ලෝ පෙළ පොතේ විල්පත්තු නේද? ඒ රක්ෂිතේ ඡායාරූපෙකුත් දක්වලා තනන්න හොයලා බලන්න ඕනේ. මොනවද ඒ තියෙන රක්ෂිත? ඒ රක්ෂිතව තියෙන සාක වටිනා සාක වර්ග මොනවද? ඒගොල්ලන්ට හොයලා බලන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි මේ පාඩම යටතේ අපි මොකද්ද මේ කතා කරේ? ජීවීන්ගේ සන්ධාරණය හා චලනය කියන පාඩම යටතේ ඒ කතා කරන්න ඕන කොටස් ටික සියල්ල අපි දැන් කතා කරලා ඉවරයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලැබෙන්න ඇති. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න, හොඳට කියවලා බලන්න. මේ පරිසරය ගැන, සතුන් ගැන අපි කතා කරේ බොහොම රසවත් මාර්ගාවක්. මේවා ගැන ඔයගොල්ලන්ට තනියම හොයලා බලන්න පුළුවන්. මේ පරිසරය නිරීක්ෂණය කරා මේ අපි ඉගෙන ගත්ත දේවල් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වේවි. එමනම් දුවේ පුතේ අදට පාඩම අවසానයි. ඉතින් සියලු දෙනාට සුබ දවසක්.